දිිතවර්ගිය නුවනැති සත්පුෘුෂයා ගැන වදාළ කොටස පළව නිගාතාරත්මි නිධානයක් තියන තැන පෙන්නාදෙන මිත්‍රයෙක් වගේ නුවනැත්තා අඩුපාඩු දැක්කහම කරුණාවෙන් අවවාද කරලා වරදෙන් මිදන්න උදව් කරනවා සත්රෂයන් වයි ඇසුරු කළයුත්ත එමද උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක්මයි සිදුවෙන්ව අයාපතක්නම් නොවෙයි ජේතවනාරාමේදී රාධතෙරුන් අරභාවදා ළගාතාව දෙවන ගාතාරත්මි කල්්‍යයානමිත්‍රයා වරදිින් මිදන්න අවවාද කරනවා යියහපත හැසිරෙන්න්න අනුසාසනා කරනවා පෞවලින් වලක්වාගන්නෝ එබඳු කල්්‍යාන මිත්‍රයන්ව නුවනැති සත්පෘෂයන්ට හරිම ප්‍රියයි නමුත් අසත්පරෘෂයන්ට නම් ඕවුන අපප්‍රියයි ජ වනාරාමේදී අස්සජී පනබසුක දෙදනාරභයා වදාළගාතාවකි න්න නගාතාර පාප මිත්‍රයන් ව ඇසුරු කරන්නන්නප පහත් අදස්ඇති පුද්ජලයන් වත් ඇසුරු කරන්නප කල්್්‍යයාන මිත್්‍රයන් වු ඇසුරු කරන්න සීල සමාධි ප්‍රඥාආදී ගුණදහම්පිරුණු පුතුම් පුද්ජලයන්න්න ඇසුරු කරන්න ජේතවනාරාමීදී චන්නතෙරුන් අරභයාාවදාල් ගාතාාලු හතර වන ගාතාරත්මි ධර්මවබෝධයෙන් සිත්සතන් පහන් කරගත් නුවනැති පින්නතුන් ධර්මප්‍රීතියෙන් යුත්තව සැපසේ කල්ගෙවනවා. ඒ නුවනැති සත්පුරුෂයා බුධාදී ආරයන් වහන්සලා වදාල ශ්‍රීශද්ධර්මයටම හැමදා මැලුම් කරනවා. ජෙතවනාරාමීදී මහා කප්පී නැතෙරුන් අරභයාවදා ලගාතාාවක පස්ව නගාතාාරත්මය කුඹුරකට බතුරගෙනයන අය තමන් කැමැතිවිදියට ඇලවේලි කපාගෙන් වතුරගෙනනවා හි වඩුුවෝ හි දඩු නවලා සකස් කරන්නේ තමන්ටඕන විදිහටයි. වඩු බාසුන්න හෙලා ලීදඩු නවලා ලීබඩු හදන්නේ තමන්තෝන විදියටයි නොවනැති යුදවිය අන්නේේ විධයටයි තමන්ව දමනය කරගන්නේ ජේතවනාරාමේදී පฑත සාමනීරයන් අරභ්‍යාවදා ළගతාව ය වන ගාතාරත් තනි කළුගල් පරවතයක් කොයි තරම් තදින් ගලන් හැමුවත් සෙලවෙන්නේ නෑ නුවනැති සත්පුරෂෝද අන්නේ වගේ තමයි නින්දහාපසංසාාවලට සෙලවෙන්නේ නෑ ජේත වනාරාමේදී ලකුන්ත බද්ධියතතිරුන් ාවදාළ ගාතාව හවනගාතාරත් මहाවිලක්තියෙනවා ඒක ගැඹුරුයි වතුර පෑදිලාතියෙන්න්නේ කැළඹිලානෑ අ्य විद्यමයි ශ්‍ර අදධර්මයට සමන්දෙන නුවනැති සත්තුරෂයෝ ඒ ගැන ගඩා පහදිනවා ජේතවනාරාමයේදී කාන මාතා වරභයාව දාළ ගාතාව අටවන ගාතාරත් සත්පුරු සුතුමන් හැම දෙයක් ගැනම ඇති ආශාව දුරු කරනවා තමන් කැමැති දේවල් ලබාගන්න ආශාවෙන් ඒ ශාන්තමනිවරු චාටු බස්දඩ වන්නේනේ නි सफයක් ලැබनत दुකක් ලැබुन නොනැ युතුमान ඒ සැප दुකට अනුව पुष पහतिන जतवनारामीद हिगानන් दुषनेගු භික්ෂන් වහंසला अරब වदालगातारख නවනගාතාරත්නය නුවනැත්තා තමන් සඳහාාවත් පෞකරදිිනය අනුන් මිසාාවත් පෞකරන්නේ නේ ඔහුට අධාර්මිකව ලැබෙන දදරුව ඕනත් නෑ ධනයක් ඕෝනත්නෑ කොටින්ම අධාර්මිකව ලැබෙන किසි දියුණුවකට ඔහු කැමති නෑ ඇත්තෙන් මහු सिල්වතිिक ප්‍රඥ්ඥාවන්තिक වගේම, ධර්මික කෙනෙක් වෙනවා. ජේතුවනා රාමේදී ධම්මිකතරුන් අර්භයාාවදාල් ගාතාව දහවිනිගාතාරත්මී මේ මනුෂ්‍යයනතර සංසාරයෙන් එත්‍රවෙලා නිවන කරායන්නේ ඉතාම ටික දෙනයි. අනිත් පෘතජ්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරටමයි මෙතරටමයි දුවගෙනෙන්ද. ජේතවනාරාමේගී දහමද සවන්දීම අරභයාවදාළ ගාතාවත්ම. කොස් වනගාතාරත්ම තතාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසුදුව පවසන්ලද බුදුසසුන තුළ යම්කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම් අන්නේ උදවිය එතරවෙන්නට ඉතාමත් දुෂ්කරවූ මේ මාරඋගලින් ගැලවෙලා සංසාරෙන් එතරවීම වූ නිවන කරාමයනෝ ජේත්වනාරාමේදී දහමට සවන්දීම අරභයා වදාළ ගාථාවකි දුරස්වන ගාතාරත්වෙන නුවනැති පුද්ජලයා අකුසල් දුර කරන්නූනි එවගේම ඔහු කුසලුත් වඩන්නූන ඊට පස්සේ ගිහි ජීවිතය ඇත්හැරලා අනගාරික ශාසනය ගත් ඇතුල් වෙනවා සාමාන්‍ය ජනතාවට අමාරු හොද කලාා විවේ කියය තියෙනෝ. ධාතුන්වනගාතාරත්ව. අන්නේ විවේකට ඇලී සිතීමටයි ඔහු කැමැතිවෙෙන්න්නේ. කාමයනත්හැරලා නිකලෙස් ජීවිතයක් කරායන ඒ නුවනැත්තා තමන්ගේ සිත කෙලෙස්වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්න ජේතවනාරාමේදී පන්සියක් භික්‍ෂුන් අරභයා වදානගාථාවකි. දහතරවනගාතාරත්මය යම්කිෙනෙක් සිත බොජ්ජංග ධර්මතුළ ඉතාහොඳින් දියුණුවෙලා තියෙනවා නම් සියලු බැඳීන් දුරු කරලා උපාධන රහිතූ අමානිවනේ ඇලී තිබෙනවා නම් ආශ්්‍රවයන් ශයකරපු ඒ රහතන් වහන්සලා නුවනින් බබලනවා උන්හන්සලා තමයි මේ ලෝකයේ පිරිනුවම් පාන්නේ ජේතවනාරාමේදී පන්සියක් භික්ෂුන් අර්භ්‍යාවදාළ ගාථාවදිය අයවැනි පන්්ඩිත වර්ගේ නිමාගිය නුවනැති සත්පුරුෂයා ගැනවදාල කොටස නිමාගිය